රැඳවියන් 11 දෙනාම වෙඩි වැදිලා ඝාතනය වුණා කියන එක අද පැහැදිලිවම ගරු අධිකරණයේ තීන්දුවෙන් ඔප්පු වුණා මොකද ඒ මරණ පරීක්ෂණයක් සිද්ධ කරලා ඒ මරණ පරීක්ෂණයේදී ඒ 11 දෙනාම ඝාතනය කරා කියන එක අද කවුරුත් දන්නවා මොකද අද මුලින්නම් මේ ඝාතනය යට ගහන්න මේක වහන්න මේ අමානුෂික ඝාතනය වහන්න විශාල උත්සාහයක් ගත්තා මේ ආණ්ඩුවේ ඇමතිවරු විමල් වීරවංශල වැනි ඇමතිවරු අද මේක පෙති ගහලා මේ රැඳවියෝ අතර ඇති වෙච්ච ගැටුමක් කියන එක පෙන්වන්න හැදුවා ඒ වගේ විශේෂභාර ඇමතිතුමත් බොහොම උජාරුවට කිව්වා මේක රැඳවියෝ අතර ගහගෙන සිද්ධ වෙච්ච එකක් කියන පණිවිඩය දුන්නා නමුත් අපි දිගින් දිගටම අපි කිව්වේ මේක මරණ පරීක්ෂණයක් කරන්න එතකොට පුළුවන් මේක සැබෑ තත්ත්වයේ ඔප්පු කරගන්න අද ඒක ඒ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කිව්ව විදියටම අද ඒ දේ සිද්ධ වෙලා තියෙනවා මේ 11 දෙනාම අද ඝාතනය කරලා තියෙන්නේ වෙඩි තියලා කියන එක අද ඔප්පු වෙලා තියෙනවා දැන් අලුත්ම දේ තමයි මේ බන්ධනාගාර ඉහළ පුටු දැන් උත්සාහ කරනවා මේ ඝාතනය මේ සිද්ධ කරපු මේ ඝාතනය සාධාරණීකරණය කරන්න. ඒගොල්ලෝ දැන් හදනවා මේ මේ පොදු දේපල හානි කරලා මේ පොදු දේපල විනාශ කරනකොට ඒගොල්ලන්ට යම් අවම බලය කියලා එකක් යොදවන්න පුළුවන්. ඒ අවම බලය තුළ තමයි මේ ඝාතනය සිද්ධ වුණේ කියලා එක සාධාරණීකරණය කරන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒ වගේම මේ වෙනකොට මේගොල්ලෝ රැඳවියෝ විශාල පිරිසකට නඩුපර පවරන්න කටයුතු කරගෙන යනවා මොකද අපි අහනවා මේ ඇප දීලා බන්ධනාගාරයේ හිටපු රැඳවියෝ තමයි මේ ඉන්නේ විශාල පිරිසක් ඉන්නේ ඇප දීලා ඇප මත හිටපු ඇප රැඳවියන්ට ආයේ නඩු දවරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් වෙලා තිනවා මොකද අද මේ කොරෝනා පිට දාගෙන මේගොල්ලෝ නිරෝධානය කරනවා කියලා තියාගෙන හිටිය පිරිසක් මේගොල්ලෝ දැන් ඒ පිරිසටත් මේ ගැටුමට සම්බන්ධයි මේව කඩලා බිඳලා දැම්මා කියලා කතාවක් ගොතලා ඒගොල්ලොන්වත් දැන් මේ නඩුවට පවරලා නඩුව පවරන්න ලෑස්ති කරලා තිනවා. ඒ වගේම තවත් මේ විහිළු සාගත දේවල් තමයි අද අබ්බගත වෙලා ඉන්න අත් දෙක නැති රැඳවියෙක්ට නඩු පවරන්න කටයුතු කරනවා කියලා අපිට දැනගන්න ලැබිලා තිනවා. ඉතින් මේ නිලධාරීන්ගේ පෞද්ගලික තරහවන් වලට අපි දන්නවා බන්ධනාගාරයේ තත්ත්වය කොහොමද කියලා ඒ සමහර නිලධාරීන් හැසිරෙන විදිය ඒ නිලධාරීන්ට බෝතලේ දුන්නේ නැත්නම් කොහොමද රැඳවියන්ට සලකන්නේ කියන එකත් අපි දන්නවා මොකද ඒ විදියට බෝතල් නොදී යම් බහින් බස්වීම ඇති වෙලා යම් අහිත්තමනාපකම් ඇති වුණ රැඳවියන්ටත් අද මේ නඩු පවරන්න කටයුතු කරලා තිනවා breaking.lk